අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක එක සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස් තල වෙත ගාලුමෝදර විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ ගැන ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදය GSP Plus ගැන මතක් කරමින් යුරෝප සංගමයෙන් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රකාශයක් IMF ගැන අනතුරුදායක තත්ත්වයක් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අනාවරණය කරයි අරගලයට පහර දීම හෙලා දකිමින් වෘත්තීය සමිතිය සහ බහුජන සංවිධාන පක්ෂ නායකින් හමු වෙයි ගාලුමෝදර විරෝධතාකරුවන් විසිරුවා හැරීම ගැන පොලිසිය කරුණු කියයි S2ට පේන දෙයට වැඩියෙන් දකින්න පුරුදු වෙමු ලබ්බට තියපු අත පුහුලට තියනකම් බලන් ඉන්න එපා අද ටෙලිවැකියෙන් ඉන්දන බෙදා හැරීම කඩිනම් සහ විධිමත් කරන්න ජනපති මැදිහත් වෙයි අද සවස 3න් පසු පාසල් බස් සහ වෑන් රථවලට ළඟමෙන් ඩීසල් තුණ්ඩු QR කෝඩ් ඔත්තේ රටේ අංකවලින් නැති ඉන්දන බෙදන්නේ කොහොමද අන්තිම අංකෙත් අන්තිම අසාර්ථකයි කංචනට ජනතාවගේ ප්‍රතිචාර දැන් දේශීය පුවත් ගාලුමෝදර විරෝධතාකරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදය පළ වෙමින් තිබෙනවා මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චාංග ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ හමු වී ප්‍රහාරය පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කළා මේ අතර ගෝල් ෆේස් පහර දීම මුල් කරගලමින් යුරෝප සංගමයේ ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රකාශයක් සිදු කර තිබෙනවා එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය නිකුත් කිරීම සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් පවතින බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේද අද අනාවරණයක් සිදු කළා. ගාලුමෝදරට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයේ රටවල් රසක් හෙලා දකින්න ලැබුවා. එසේම සාමකාමී අරගලයට එල්ල වූ ප්‍රහාරය මතක් කරමින් යුරෝප සංගමයේද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා රජය GSP Plus කැපවීම වලට සම්පූර්ණයෙන්ම අනුකූලව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි එහි දැක්වෙන්නේ. විරෝධතාකරුවන්ට එරෙහි අනවශ්‍ය ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව වාර්තාවලදී යුරෝප සංගමය සාමකාමී රැස්වීමේ අයිතිය අවධාරණය කරන අතර එලෙස රැස් වූ සාමකාමී අරගලකරුවන්ට අනවශ්‍ය බලයේ යෙදවීම හෙලා දකින බව යුරෝප සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. දැන් මාස ගණනාවක සිට පැවති රටේ අර්බුද හමුවේ නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමග එම අර්බුද උග්‍ර වුණා. ඒ අනුව අඛණ්ඩව පවතින අර්බුද හමුවේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය හිමි නොවනු ඇති බවට ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩෙබෝරා බ්‍රොටිකම් අනතුරු ඇඟවීමක් සිදු කරනවා. ඒ CNBC නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් The IMF was already calling this the social and political emergency back in June. And so the situation has not stabilized yet. And the IMF cannot, the teams there cannot interact with the government when things are in a continued crisis mode. මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චාංග ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා. ඒ ජනාධිපතිවරයා දූරයට පත් වී පැය 24ක යාමට පෙර ගාලුමෝදරට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වූ පසුබිමකයි. එෙහිදී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඇමරිකානු තානාපතිනි ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා. මේ පුරවැසියන් මර්ධනය කිරීමට කාලය නොවන බවටයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. මර්ධනය වෙනුවට ජනතාවගේ විශ්වාසය යළි ඇතිකර ගැනීමටත් ස්ථාවරත්වය ඇති කිරීමටත් ආර්ථිකය යළි ගොඩනැගීමටත් රජයට ගත හැකි ක්ෂණික හා ප්‍රත්‍යක්ෂ පියවර ගත යුතු කාලය බවද ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ නව සීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන්ද ගාලුමෝදර සාමකාමී අරගලයට එල්ල වූ ප්‍රහාරය හෙලා දැක තිබෙනවා. භාෂණයේ නිදහස මාධ්‍ය නිදහස හා සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය නිදහස හා විවෘත සමාජයක පදනම බවයි ඔහු සඳහන් කර ඇත්තේ. මාධ්‍යවේදීන් හා නීතිඥයින් ඇතුළු සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ක්‍රයින් ජෙරල්නි පවසනවා. මෙරට ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ක්ලද ගාලුමෝදර අරගලයට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරා. සාමකාමීව අදහස් දැක්වීමට ඇති අයිතිය ඉතා වැදගත් බවයි ඔහු පවසන්නේ. ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවශ්‍ය නම් අන්‍යෝන්‍ය ගෞරවය හා සහයෝගීතාවය අවශ්‍ය බවද ඔහු ඉන් සඳහන් කර තිබෙනවා. මේ අතර නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ රනිල් වික්‍රමසිංහට චීන ජනාධිපති ෂී ජින්පින් සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරමින්
චීන හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිතුරන් බවටයි චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වී ගෙවුණු වසර 65 තුළ අන්‍යෝන්‍ය ගෞරවයේ සහ ප්‍රතිලාභ සහතික කරන පදනමක පිහිටා දෙරට අතර ද්විපාක්ෂික සම්බන්ධතා වර්ධනය කරගත් බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඊයේ දින ගාලු මෝදර නිරායුධ සිවිල් වැසියන්ට පහර දීමේ සිදුවීම ශ්‍රී ලංකා රදගුරු සමුළුව විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පාර්ශ්වයන් රැසක් හෙළා දකිමින් අදත් නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අතර අදාළ ප්‍රහාරය පිළිබඳව විවාදයක් පැවැත්වීමට ලබන 25 වනදා පාර්ලිමේන්තුව කැඳවර ලෙසට විපක්ෂය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් අද ඉල්ලීමක් කළා. අරගලකරුවන් විසිරුවා හැරීමට හේතු කරුණු අද පොලිසිය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කළා. ගාලුමෝදර අරගලයේ නිරත පිරිසට පහර දී ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ඉවත් කිරීමට හමුදාව කටයුතු කළේ ඊයේ අලුයමයි. මේ සම්බන්ධයෙන් දෙස් විදෙස් බොහෝ පිරිසකගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. මෙම පහර දීම සම්බන්ධයෙන් අද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. ජනාධිපති ලේකම් කාර්යාලය කාලය තිස්සේ ඒ ප්‍රධාන දොරටුව මේ විරෝධතාකරුවන් විසින් අවහිරගෙනගෙන සිටියා. කුටුව පොලිස් ස්ථානයේ ස්ථාපතිවරයා අවස්ථා 9කදී මෙම දොරටුව විවෘත කිරීම සඳහා අවශ්‍ය කරන ඉල්ලීම් කරා. නමුත් ඔවුන් ඒට සවන් දීමක් කරේම නැහැ. ඔවුන්ගේ ප්‍රතිචාරය වුණේ යම් ආකාරයකට ආවේගශීලී ප්‍රතිචාරයක් දක්වමින් එයට ඉවත් වීමට එකඟතාවයක් දැක්වුවේ නැහැ. ඉතින් විධායක ජනාධිපතිවරයෙක් පතුනාට පස්සේ එම ස්ථානයේ අපට කාර්යයන් සඳහා නිදහස් කරගෙන දීමේ වගකීම තියෙනවා. ඔවුන් විසින් ඉවත් යන බව සඳහන් කරමින් ඒ කරන ලද ප්‍රකාශ ගැන අපිට විශ්වාසය තබන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තිබුණා. ඒ නිසා තමයි ශ්‍රී දහමදාව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම නීති විරෝධී රැස්වීමක සිටි සමාජිකයන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ. නමුත් ඉන් එහා කුඩාරම් තවදුරටත් පවතිනවා. නමුත් මේ කාර්යාලය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන පරිසරය සකස් කිරීම සඳහා යවට තිබුණු කුඩාරම් ඉවත් කිරීමට සිදුවුණා. හදිසි නීතිය ක්‍රියාත්මක වෙලා ආරම්භ වෙලා තියෙන අවස්ථාවක තමයි අපි නීති විරෝධීව රැස්විලා සිටි පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපි ඉවත් කරන්නේ. අරගලයට පහර දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ගාලු මෝදරට පිරිසෙන මාර්ග කිහිපයක්ම මාර්ග බාධකයෝදා ඊයේ සිට වසා දමා තිබෙනවා. මේ ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශය දිස් වූ ආකාරයයි. අරගලයේ නිරත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය අසල තිබෙන උද්ඝෝෂණ භූමියේ තවමත් රැඳී සිටිනවා. මෙලෙස ගාලු මෝදරට පිවිසෙන මාර්ග රැසක් දැඩි රැකවල් යොදා වසා දැමීම හේතුවෙන් එදිනෙදා රාජකාරී සඳහා යන්නේන පිරිස් දැඩි අපහසුතාවයකට පත් වුණා. කිංස්බරි එකේ වෙඩින් එකක් තියෙනවා, අපිට යන්න දෙන්නේ නැහැ. වටේම ඔක්කොම වහලා අපි සල්ලි ලක්ෂ 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 ගණන් මිලියන ගණන් ගෙවලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ලද අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඔහු පවසන්නේ අරගලයට පහර දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එළඹෙන සඳුදා දින පාර්ලිමේන්තුව කැඳවා මේ සම්බන්ධයෙන් විවාදයක් පවත්වන ලෙසයි. ගාලුමෝදර සාමකාමී අරගලයට එල් වූ ප්‍රහාරය හෙළා දකිමින් ඒ පිළිබඳව දැනුවත් කිරීමට සිවිල් හා බහුජන සංවිධාන අද පක්ෂ නායකයින් හමු වුණා. එම සංවිධාන නියෝජිතයින් අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සාකච්ඡා කළා. අරගලයට පහර දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බහුජන සංවිධාන සහ වෘත්තීය සමිතී අද පක්ෂ කිහිපයක නායකින් හමු වුණා. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලය වෙත ගිය ඔවුන් විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම ප්‍රථමයෙන් මුණ ගැසුණා. වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් බිහි වී තිබෙන මේ රජය ජනපීඩක රජයක් බවට පරිවර්තනය වෙලා හමා. ඊයේ සිදුවුණු සිදුවීම් වල කිසිම පුද්ගලයෙකුට සදාචාරාත්මක අයිතියක් තියෙනවද? මේ ආණ්ඩුවත් එක්ක ඇමතිකම් ලබලා එක මණ්ඩලයේ වාඩියෙන් අනිවාර්යෙන්ම මේ රජයේ ජනබලයෙන් ඉවත් වෙනවා. ඒක නිසා අපි සූදානම් ජනතා සභාව දැන් හදන්න.
මේ ජාතික සභාවට එන යෝජනා ප්‍රගතිශීලී යෝජනා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතියට පත් වුණාට පස්සේ මුලින්ම කළේ මොකද්ද? හමුදාව, සන්නද්ධ හමුදාව එබලා සම්පූර්ණයෙන්ම පහර දීලා ත්‍රස්තවාදී වැඩ පවත්වනවා වගේ තමයි මේ සියලු දේවල් කරලා තියෙන්නේ. අපි පැහැදිලිවම අපි වෘත්ති සමිස බෞද්ධ සංවිධානයක උදයට තීන්දුවක් කරන් තියෙනවා. මේ රටේ සියලුම දේශපාලන පක්ෂත් එක්ක කතා කරලා සියලු දේශපාලන පක්ෂත් එකග කරගෙන වහාම මේ ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ක්‍රියාමාර්ගයට යන්න. ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් දැනුවත් කිරීමටයි. ඒ අනුව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. වෘත්ති සමිති සහ අපි ඉදිරියට ඒකාබද්ධ වැඩපිළිවෙළක් සඳහා සාකච්ඡා කළා. ඉදිරි කටයුතු කොහොමද කරන්න කියලා. ඒ අනුව මේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ මන්ත්‍රී කණ්ඩායම සහ වගේ මධ්‍යම කාර්ය සභාව කැඳවලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තීරණයක් ගන්න. අරගලයට පහර දීම විශේෂ අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සෑම අංශයකම තිබිය යුතුයි කියන එක. ජනතාව බලාපොරොත්තු වන සර්වපාක්ෂ ආණ්ඩුවක් දැන් ලැබිලා තියෙනවද? දැන් මොකද වෙන්නේ ඉතින්? තවම නම් ඉතින් සර්වපාක්ෂ ආණ්ඩුවක් වෙන්නේ නැහැ. තවම නම් සර්වපාක්ෂ ආණ්ඩුවක් නැහැ. ඔබතුමාලට ආරාධනා කළා ආණ්ඩුවට සහභාගී වෙන්න. එහෙම කිසිම ආරාධනයක් නැහැ. දැනට ආණ්ඩුවේ තියෙන ස්ථාවරය පිළිබඳව අපේ ඒකඟතාවයක් නැහැ. ඒ පිළිබඳව කැමැත්තක් නැහැ. දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම කඩිනම් සහ විධිමත් ලෙස සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහන බස් හා වෑන් රථ සඳහා අද පසර 3 සිට ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබා දීමට පියවර ගත්තා. කෙසේ වෙතත් ඉන්ධන බෙදා හැරීමට කුමන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළත් ඒවත් තවමත් සාර්ථක වී නැහැ. ඊට ප්‍රධාන හේතුව අවශ්‍ය තරම් ඉන්ධන රට තුළ නැතිවීමයි. ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට මෙතෙක් නිසි වැඩපිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ. විවිධ පැලැස්තර විසඳුම් ඉදිරිපත් වුවද මේ වන විටත් රට තුළ දැඩි ඉන්ධන හිඟයක් පවතිනවා. අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නොලැබීම හරහා කුමන ක්‍රමවේදයන් සකස් කළද රටේ ඉන්ධන හිඟයට පිළිතුරක් නොලැබෙන බවට තවමත් බලධාරීන්ට මතක් වී නැහැ. ඉන්ධන ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවන්ද මේ ඉන්ධන ගැටලුවට ප්‍රධාන හේතුවක් වී ඇති බව රහසක් නෙවෙයි. එම ක්‍රියාදාමය මැඩ පැවැත්වීමද තවමත් මන්දගාමී. ප්‍රවාහනය, අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු රටේ කාර්යාල ආයතන කටයුතු මේ වන විට දැඩි ලෙස අඩපණ වී ඇත්තේ ඉන්ධන අර්බුදය නිසායි. ඩොලර් නොමැතිකම හමුවේ රට තුළට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් නිසි ලෙස ගෙන්වා ගැනීම තව දුරටත් ගැටලුවක් වී තිබෙනවා. ඩොලර් අර්බුදය විසඳා ගැනීමට කටයුතු නොකරන තාක්කල් කුමන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළද එහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම ඉතාම අපහසුයි. මේ අතර දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම කඩිනම් සහ විධිමත් කිරීමට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී. ඒ අනුව අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා වුණා. එහිදී තීරණය කෙරුණේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද පස්වරු 3 සිට දිවයින පුරා පිහිටි සියලුම ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමටයි. එම ඉන්ධන නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. එමෙන්ම ධීවර, සංචාරක සහ පොහොර බෙදා හැරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සඳහා පෙර ක්‍රමවේදයට අනුව ලංගම ඩිපෝ මගින් සහ දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරුවලදී ඉන්ධන නිකුත් කිරීමට තීරණය වුණා. ඉන්ධන පෝලිම්වල සිට වාහනවලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම් කෙරෙහිද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළ වැටලීම් පුළුල් කර අදාළ පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසටයි ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබෙන්නේ. හඳුන්වා දී තිබෙන QR සංකේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහිද සාකච්ඡා වී තිබෙනවා. ඉදිරියේදී ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ මෙන්ම රාජ්‍ය බැංකු නිලධාරීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. බලශක්ති ඇමති ඉන්ධන ගන්න හඳුන්වලා දුන්න ටෝකන් ක්‍රමය, අංක ක්‍රමය සහ QR ක්‍රමය මහපොළවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒ ඇමතිතුමත් මහපොළවේ පය ගහපු නැති කෙනෙක් නිසා. ඉන්ධන පොලිම් තවමත් අඩු වෙලත් නැහැ. අදත් ඉන්ධන ගන්න අපු ජනතාව පොලිම්වල එන කොටා ගන්නවා.
අපේ රටේ ඉන්ධන අර්බුදය විසඳන්න බලශක්ති ඇමති කංචන ගත්තෙම වැඩකට නැති තීන්දුව තීරණ. එකපාරක් ටෝකන් එකකට ඉන්ධන දෙනවා කියලා පොලිමට මිනිස්සු තියාගෙන රෑදවල් නැතුව රස්තය අදු කළා. දැන් වාහනේ අන්තිම අංකයට තෙල් දෙනවා කියලා ජනතාවට පොරොන්දු දීලා තියෙනවා. තවත් පැත්තකින් QR ක්‍රමයට තෙල් දෙනවා කියලා තවත් පොලිමක් හදලා තියෙනවා. හැබැයි තවමත් ජනතාව ඉන්නේ දිගු පොලිම්වල. තුන්ඩුවටවත් අංකයටවත් QR හෝ අන්තිම ඔත්තේ ඉරට්ටේ අංකයටවත් තෙල් දෙන්න අපේ රටේ ඉන්ධන පිරවුම් හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබී තිබුණේ නැහැ. අන්තිම අංකය කිව්වා, ලියාපදිංචිය කිව්වා, QR කෝඩ් එක කිව්වා, මේ ඔක්කොම තියෙනවා. ඉන්ධන දෙනවා ගැටලුවක් නැහැ කිව්වා. දැන් පළවෙනි වතාවට පෝලිං වල ඉන්ධන මරණට අමතරව ඊයේ මරණ දෙකක් වෙනවා. එක මරණයක් සිදු වෙන්නේ ඉන්ධන ගණ්ඩ ගිහිල්ලා තෙරපිල. ඇයි තෙරපුනේ? සතියේ හතටම ඉන්ධන බෙදෙන දින තියෙනවා. හැබැයි පිරුම් හල් වලට ඉන්ධන දෙන්නේ සතියකට දින දෙකයි. සතියකටම පෙට්‍රල් දෙන්නේ ලීටර් 13,200යි. හැබැයි සතියේ දින හතටම අංක දියවලට ඉන්ධන දෙන්න කියන. අද දිනේ තියෙන බෙදන්න තියෙන පිරුම් හල්ට ඉන්ධන ගිහිල්ලා නැහැ. ප්‍රමාණවත් තරම් ඉන්ධන පිරුම් හල් වල නැති නිසා මේ අංක ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. ජාතික ඉන්ධන අවසර පත්‍රය සහ වාහන අංක ක්‍රමය යටතේ ඉන්ධන බෙදා හැරීම ගැන ජනතාව දැක්වුවේ මෙවන් අදහසක්. එතකොට ඒකට මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? එතනින් එයාට යන පොලිමරත් ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඉතින් ඒක ප්‍රැක්ටිකල් නෑ මල්ලි. මේගොල්ලන්ගේ මුලේ මට්ටම එච්චරම තමයි ඉතින්. කාංජන ඇමතුමා නම් බයිලා ගහනවා ඉතින්. කාංජන ඇමතුමාට තෙල් සල්ලි තියනවා. මේක ඉතාලම ඉක්මනින්ම ඇඩ්‍රස් කරන්න ඕනේ. තෙල් පොලිමේ ඉන්න කාලයක් නෑ ඇත්තටම. ඉතිසෙල්ල පොම්ප පුරවල තියන්න ඕනේ. එතෙන්ට ආවෙන් පස්සේ පෑය ගානක් ගත්තාම ගේට්ටු අරින්න. අදයි නම්බර් එකකට ගහගන්න බැරුණොත් ඉතින් බෑ තමයි. තිබුණටත් අද අපහසුතාවට පත් වෙලා තියෙනවා. කාංජන මහත්තයා මොනවා කරොත් හරි වැඩක් නෑ. ටික දවසක් එනවා මොනවාරි චූන්නයක් තමයි දෙන්නේ. චූන් දෙන්න නම් රජ්ජුරුව කාංජන මහත්තයා එච්චරයි කියන්න තියෙන්නේ. මේ අතර මේරිකම දංගෝවිට මාර්ගයේ හලුකම ප්‍රදේශයේදී පෙට්‍රල් රැගත් බෞසරයක් අද උදැසන පෙරළී මෙලෙස අනතුරකට ලක් වී තිබුණා. එල්පිටිය ඌරගස් මංහන්දිය ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ලබා ගැනීමට දින 5ක් පමණ පොලිමේ සිටි පුත්කලයෙකු ඊයේ හදිසි අසනීප වී ඌරගස් මංහන්දිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණා. පසුව එම පුත්කලයා මියගොස් ඇති බවයි වාර්තා වුණේ. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකියද. හැමෝටම ඇස් දෙකක් තියෙනවා. සමහරුන්ගේ ඇස් දෙකම පේන්නේ නැහැ. ඇස් දෙකම පේන හැමෝගෙමත් දැක්ම එක වගේ නැහැ කියලා අද ටෙලිවැකිය ආරම්භ කරනවා. සමහරුන්ට හොඳට පෙනුනට දැකපු දේ පේන දේ විග්‍රහ කරගන්න අමාරුයි. ඊයේ රාත්‍රියේ අවන්හලක රාත්‍රී ආහාරය ගන්න ගිහින් සිටි මධ්‍යම පාන්තික පවුලක් හිටියා. බැලූ බැල්මට අම්මා තාත්තා තරුණ විවාහක පුතා බිරිඳ සහ කුඩා දියණියක් සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙක් ඒ දෙන්නා මිතුරන් විය හැකි. අවන්හලේ ටීවී එකේ දාලා තිබුණේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක නිවුස් ප්‍රවෘත්ති. ඒකේ ගියා අරගලකරුවන් අරලීගහ මන්දිරයට, ජනාධිපති මන්දිරයට දෝ කොහෙද කරපු හානි. ඒ අතර වාරයේ අර කණ්ඩායමේ හිටි වැඩි හිටියා. පියා ඒ ප්‍රවෘත්තියට ඌණ පූර්ණ එකතු කරන්න පටන් ගත්තා. අනුන්ගේ කතා අසා සිටීම කැත පුරුද්දක් වුණත් මාධ්‍යවේදියෙකු ලෙස සමහර විට එහෙම ඇහෙන කතා වැදගත්. තාත්තා එකතු කළ ඌණ පූර්ණේ තමයි මේ මහ කාලකන්ණි කුඩුකාරයෝ ටිකක්. බලන්නකෝ මේ තරම් මේ ඓතිහාසික බඩුමුට්ටු විනාශ කරලා දාලා තියෙන කැත හැටි බලන්නකෝ. වටින දේවල් මේ හොරාගෙනත් ගිහිල්ලානේ, මුන් හොරකම් කරගෙන ගිහිල්ලානේ. හරි වටින චිත්‍ර වගේක් තිබ්බලු. ඒවත් මිසින් කියලා තමයි ආරංචිය. අනික මේ මුන්ගේ account වලට කෝටි ගානක සල්ලිත් ඇවිල්ලා. තාත්තා වක්කඩ කැඩුවා වගේ අරගල කරුවන්ව උද්ඝෝෂණ කරුවන්ව පතුරු ගහනවා. අනිත් අය හූමිටි තියෙනවා.
නමුත් පුතා සිය කටහඬ අවදි කළා. ඔහු සමහර විට ඉංග්‍රීසියෙනුත් සිය පියාට විරෝධය පළ කරමින් කතා කළා. තාත්ති, ඔයා ඔය කියන දේ 100%ක් හරි නෑ. ඔයාගේ කතාවේ කවුරු හරි මොනවා හරි විනාශ කරලා තියෙනවා නම්, හොරකම් කරලා තියෙනවා නම්, ඒ අයට පනිෂ්මන්ට් එකක් දඬුවමක් දෙන්න ඕනේ. නමුත් ඔය තරම් ඓතිහාසික වටින දේවල් රජයේ සතුනම් රට සතුනම් ඇයි මේ එක මිනිහෙකු ඉන්න මන්දිරයක තියලා තියෙන්නේ? ඒවා කෞතුක වටිනාකමක් තියෙන දේවල්නේ. ඒවා කෞතුකාගාරයට දීලා රටටම බලන්න දෙන්න ඕනේනේ. ෆොරිනර්ස්ටට බලන්න දෙන්න ඕනේනේ. ඒකෙන් සල්ලි හොයාගන්න පුළුවන්නේ. තාත්තිවා දන්නවද, ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ වැඩිම වටිනාකමක් ඇති චිත්‍ර බිස්නස් කරන කෙනා කවුද කියලා දන්නවද? තාත්තගේ උත්තරේ උනේ නෑ කියලා. කවුද? තිරුනඩේෂන්. තිරුනඩේෂන්ගේ බිස්නස් එක තමයි ලෝකේ ඉපැරණි වටිනා චිත්‍ර එකතු කරලා අලෙවි කිරීම. එයා තමයි නිරූපම රාජපක්ෂගේ මහත්ය. කවුද දන්නේ දැන් තියෙන්නේ ඔය මාලිගාවල තිබුණු චිත්‍රවල ඔරිජිනල් පේන්ට් නෙමෙයි ඩුප්ලිකේට්ද කියලා? අනික තාත්තේ, රාජපක්ෂලා සහ අනිත් අය එයාලා මේ රටම බෑන්ක්‍රප්ට් කළානේ. මේ රටම බංකොලොත් කරලා ඉවරයිනේ. තාත්තේ, මේ කණ්ඩායම මොනතරම් හොරා කාලා තියෙනවද කිව්වොත්, ඇමරිකන් ඩොලර් බිලියන 19ක් 20ක් විතර මේ රටින් පන්නලා තියෙනවා. දැන් අද මේවද තාත්තේ මාතෘකා? මේ තමයි තරුණ පුතාගේ උත්තරේ. ඇත්ත ගාන රටෙන් පන්නපු මුදල මීට බොහෝ වැඩි බව තමයි අපේ විශ්වාසය. තාත්තා හුමිටි තිබ්බා මිසක් උත්තර දුන්නේ නැහැ. අනිත් වැඩිහිටියන් ටිකත් කොයි පැත්තට හිස වැනුවද කියලා තේරුනේ නැහැ. පොඩි එකාට තාම තේරෙන්නේ නැහැ. ඒකයි අප මුලින්ම කිව්වේ, ඇස් දෙකම තිබුණත් පේන දේ දකින්නට බැරි මිනිස්සුන්ගෙන් අපේ සමාජය පිරිලා කියලා. මීට පෙර, ඒ කියන්නේ රනිල් අගමැති හෝ ජනපති වෙන්නත් පෙර, අප කියූ කතාවක් අද යළි මතක් කළ යුතුම තිබෙනවා. ඒ මේ අරගලකරුවන් සහ පොලිසිය ත්‍රිවිධ හමුදාවත් අතර ගැටුම් ඇති කරන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන් කියන එක. අප අරගලයේ උද්ඝෝෂණයේ නිරත අයට ඒ බව නිතර මතක් කළා. 1988-89 දන්නේ නැති අයට ඒ විනාශය මතක් කරන්නම්. 88-89 තරුණ නැගිටීම් ආයුධ සන්නද්ධ වුණා. තරුණ කැරලිකරුවන් අතින් එකක් වෙනකොට රාජ්‍ය ත්‍රස්තවාදය දෙක තුනක් කළා. ඒ සඳහා එදා මැති ඇමතුරුන් නිර්මාණය කරගත් එක එක පාට බලලුන් හිටියා. කහ බලල්ලු, රතු බලල්ලු, කොළ බලල්ලු වගේ ආදි වශයෙන්. සමහර පොලිස් නිලධාරීන්ගේ සේම හමුදාවේ ඉහළ නිලධාරණ අයගේ පවුල්වලට පහර දුන්නා, මරා දැමුවා. ඒ සියලු පහර දීම් අනිවාර්යයෙන්ම බැරවුණේ ආයුධ අතින්ගත් තරුණ කැරලිකරුවන් මතම තමයි. නමුත් සමහර අපරාධ පිටුපස සිටියේ රාජ්‍ය ත්‍රස්තවාදීනුයි. ඉතා සූක්ෂම ලෙස ඔවුන් ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලය වුණේ තරුණ අරගලකරුවන්ව අල්ලාගත් සැනින් දසවද දී මරා දැමීම. එක් පොලිස් නිලධාරියෙකු තම පවුලේ අයව ඝාතනය කළේ කැරලිකරුවන් කියලා ඉතා දැඩිව විශ්වාස කළා. කැරලිකරුවෙකු අල්ලාගත් සැනින් කනට පෑන තියලා කකුලෙන් පෑනට පහර දුන් බව ඉතිහාසයේ සටහන්ව තිබෙනවා. දැන් පෙරේදා අලුයම වූ ප්‍රහාරයත් සමග යළි පොලිසිය හා ත්‍රිවිධ හමුදාවෙත් මෙරට තරුණ අරගලකරුවන් සේම යම් සමාජ විරෝධියෙකුත් හමුදාව වෙනුවෙන් නිර්මාණය වෙමින් තිබෙනවා. පේන දෙයට වඩා වැඩි යමක් පේන දේ දැකීම තුළ ඇති බව අප වහා වටහා ගත යුතුයි. ලෝකේ පුරාම කුලී හමුදා ඉන්නවා. බැලූ බැල්මට නිල වගේ තමයි පේන්නේ. මේ බොහෝ අය හමුදාවෙන් ඉවත් වූ කණ්ඩායම්. මේ වන විට යුක්‍රේනයේ තුළ එවන් කුලී හමුදා බටින් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් මුදලට ජීවිතයේ පූජා කරමින් සටන් කරනවා. සැබෑවටම අපේ රට තුළත් එවන් කුලී හමුදාවන් ක්‍රියාත්මකද? අරගලකරුවන් අතර ඉන්න සමහර කැරලිකරුවන් කවුද? ගිනි තියන්න හදන, ගහ ගන්න හදන, මරා ගන්න හදන කැරලිකරුවන් කවුද කියන එකත් හඳුනා ගන්න ඕනේ. එදා LTTE වෙනුවෙන් සටන් කිරීමට ඉන්දියාවේ ඉඳලා ආපු ඉන්දියානු කුලී හමුදා බටින් සිටි බව අමතක කරන්න එපා. නිල හමුදාව සමග කුලී හමුදා බටින් ඉන්නවද? අරගලය අල කරන්න ජනපති රනිල් වගේම ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් වැඩි පිරිසක් කැමති. මන්ද ගාලුමෝදර අරගලයේ තමයි දේශපාලනඥින්ට හැම දෙයකම යර්ස් කීමින් වැඳ වැටෙමින් තිබු සමාජයට අලුත් හයියක් දුන්නේ වෙනස් කළේ. ඒ නිසාම ගාලුමෝදර අරගලකරුවන් සමග ඔය දේශපාලනඥයින් වැඩි පිරිසක් තරහයි, වෛරයි, විරුද්ධයි. රනිල් ගහපු ගැහිල්ලට ඒ අය හරි කැමැත්තෙන් අත්පොලසන් දෙනවා ඇති. රනිල් ගැස්සුවෙත් ඒ අයගේ හිතේ සතුට වෙනුවෙන්ම විය යුතුයි.
එනිසා අප දැන් විශ්වාස කරන්නේ අරගලය අලකිරීමට උත්සාහ දරන අය හඳුනා ගැනීම, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අරගලකරුවන් සේම මේ සමාජය තුළ වෛරය වපුරා තරුණ මර්ධනයක් නිර්මාණය කිරීමට දරන උත්සාහය වහා හඳුනා ගත යුතු බවයි, නවතා ගත යුතු බවයි. ඒ සඳහා තවත් හුදු මාධ්‍ය ප්‍රකාශනවලට සීමා වෙන්නේ නැතිව ඍජුවම මේ ක්‍රමය නතර කර ගැනීමට පෙරමුණ ගත යුතුයි. ඒ කවුද? මෙහිලා අපට මේ වගකීම ඇති කණ්ඩායම් ලෙස පෙනෙන කීපයක් නම් කරන්න සූදානම්. පේන දෙයට වඩා දැකීමේ හැකියාව ඇති මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන මීට පෙරමුණ ගත යුතුයි. මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මේ සඳහා අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව මුල් විය යුතුමයි. කාදිනල් හිමි ප්‍රමුඛ කතෝලික සභාවත්, ලංකාවේ අනිකුත් ක්‍රිස්තියානි නිකායනොත්, හින්දු මුස්ලිම් ආගමික නායකිනුත්, ඒ වගේම මේ රටේ බලගතුම ශක්තියක් වන නීතිඥ ප්‍රජාවත්, වෛද්‍ය වෘත්තිකයන්, ගුරුවරුන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා බලවේග ඇතුළු විවිධ සමාජ ස්තරවල ප්‍රධාන බලපෑම් කණ්ඩායම් වහාම පෙරමුණ ගත යුතුයි. විශේෂයෙන්ම 71-88 නිර්මාණ අත්දැකීම් ඇති මේ වයෝවෘද්ධ වුණත් උන්නත් 1000යි මලත් 1000යි කියලා දේශපාලනය කරන මේ නඩයෙන් රට ලේවිලක් වීම වළක්වා ගත යුතුමයි. ඒ සඳහා වහාම පෙරට ආ යුතුයි. පේන දේ තුළ ගැඹුරු දැක්මක් වහා නිර්මාණය කරගත යුතුයි. එහෙම වුණේ නැත්නම් 71-88 හසල අත්දැකීම් ඇති මේ නින්දිත දේශපාලන නඩය යළි වදකාගාර බිහිකර අතුරුදහන් කිරීම ආරම්භ කර මහමග සිරුරු පුච්චපු යුගය ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් බව අමතක කරන්න එපා කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා. ජනාධිපති රනිල් ඇතුළු නඩය ලබ්බට තියපු අත පුහුලට තියන්න පුළුවන් කියන එක අමතක නොකළ යුතුමයි. දෛනික කොවිඩ් රෝගීන් යළිත් වැඩිවීමේ අවධානමක් මතුවේ තිබෙනවා. ඊයේ දිනේදී පමණක් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 68ක්. මේ නිසාම යළිත් මූණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. යළිත් දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යමින් ඇති බවට තොරතුරු වාර්තා වනවා. පසුගිය අප්‍රේල් මස 8 පසුව දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වුණේ 100ට වඩා අඩුවෙන්. නමුත් පසුගිය සතිය වන විට යළිත් දෛනික කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට පුළුවන්. ඊයේ දිනේදී වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 68ක්. කොවිඩ් වෛරසය ලෝකෙන් තුරන් කළ බවට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. එවැනි පසුබිමකයි අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොකරමින් ගැසට් නිවේදනයක් පවා නිකුත් කළේ. කෙසේ වෙතත් දැන් යළිත් රට තුළ කොවිඩ් අවදානමක් පවතිනවා. කවුරු කොහොම මොනවා කිව්වත් කොවිඩ් කියන්නේ වෛරසයක්. මේ වෛරසය ඕනෑම අවස්ථාවකදී විකෘති ප්‍රභේද ඇති කරන්න පුළුවන්. ඒ නිසාම තවදුරටත් කොවිඩ් වෛරසය ලෝකෙන් තුරන් වන තුරුම මුව ආවරණ පැළඳීම, දෑත විෂබීජහරණය කිරීම හා එන්නත් මාත්‍රා ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මීටරයක අවම දුර පවත්වා ගැනීම මේ මොහොතේ ප්‍රායෝගිකව සිදු කිරීමට නොහැකි වන්න පුළුවන්. ඒ මේ ඉන්ධන ගැටලුවත් එක්ක පොදු ප්‍රවාහනය සීමා වීම නිසයි. නමුත් පොදු ප්‍රවාහනයේදීත් ඔබ මුහුණු ආවරණය නිසි ආකාරයෙන් පළඳින්නේ නම් කොවිඩ් නෙවෙයි සියලුම සසන රෝගවලින් ඔබට ආරක්ෂා වන්න පුළුවන්. මේ අතර යළිත් රට තුළ කොවිඩ් අවදානම වැඩිවෙමින් පවතින පසුබිමක මුහුණු ආවරණ අනිවාර්ය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. අපි කරුණාකරලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයන් ඉල්ලනවා අඩුම ගානේ හයි රිස්ක් සෙටින්ග්ස් වලට උදාහරණ විදිහට අපි ගියොත් එහෙම ඔබ රෝහලකට යනවා නම් ප්‍රතිකාර ගන්න අනිවාර්ය මුව ආවරණ පළඳගෙන යන්න. පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරනවා නම් අනිවාර්ය මුව ආවරණ පළඳින්න. එහෙම නැත්නම් ඔබ අවට ඉන්න අයගේ සැකසහිත කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නනවා නම් අනිවාර්යෙන් ඔබ මුව ආවරණයක් පළඳින්න. ඒතකොට ඒක හරියට කළොත් එහෙම අපිට සෑහෙන දුරට රෝගේ පාලනය කරගන්න පුළුවන්. ඉදිරි රැල්ලක් වළක්වා ගැනීම සඳහා මේ මොහොතේදී අපිට ගත හැකි විද්‍යාත්මකම ක්‍රමවේදය තමයි එන්නත ලබා ගැනීම. ඒතකොට අපි මේ වෙනකොට අපි ළඟ එන්නත් තියෙන නමුත් කනගාටුවට කාරණේ තමයි තව සතියක් දෙකක් වගේ යනකොට පළවෙනිදා වෙනකොට ඒ එන්නක් කල්ලුකුත් වෙනවා. අවසානයේදී අපිට සැප්තැම්බර් වෙනකොට කොවිඩ් වසංගත තත්ත්වයක් මතුවෙනවා නම් එතෙන්දී අපිට පාවිච්චි කරන්න එන්නත් ලංකාවේ නැති වෙනවා.
නැවත අපිට මුදල් දීලා ඉන්නත් ගන්න වෙනවා. මේ ඩොලර් අර්බුදයක් තියෙන වෙලාවකදී නැවතත් අපිට ඒක කරන්න පුළුවන්ද? මේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා කරුණාකර ජනතාවෙන් ඉල්ලනවා හතරවෙනි මාත්‍රාව ලබා ගන්න වැඩිහිටි ජනගහනය, ඒ වගේ මුවාවරණ අඩුම ගානේ අර අධි අවදානම් ස්ථානවලදී මුවාවරණ පළඳින්න, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලනවා වහාම මෙහෙයුම් මැදිරිය ආරම්භ කරන්න, ඒ වගේම තාක්ෂණික කමිටු රැස් කරලා ජනතාවට හරි තාක්ෂණික උපදෙස් දෙන්න. මේ වන විට කොවිඩ් වෛරසය වගේම ඩෙංගු වෛරසෙත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ව්‍යාප්තියත් දකින්න පුළුවන්. මේ වසර තුන පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 44,377. මේ මාසයට අදාළව වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 8,953ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ. ඒ අනුව පවතින තත්ත්වයේ හමුවේ අනිත්‍යා දිනය විශේෂ ඩෙංගු මර්ධන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඔබට උණ, හිසරදය, ඇස් යට වේදනාව, මස්පිඩු වේදනාව, හන්දිපත් වේදනාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් සුදුසුයි. ක්‍රීඩා පුවත් විශේෂාංගය දැන්. ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය හෙට දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඊට සූදානම් වීම සඳහා අද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙර පුහුණු වීමවල නිරත වූයේ මේ ආකාරයටයි. මෙම ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජයගත්තේ පාකිස්තානයයි. ඒ අනුව ශ්‍රී ලංකාවට පරාජය ලැජ්ජාවෙන් ගැලවීමට නම් හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනවා. මෙම ටෙස්ට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි. මේ අතර යුජින් හි පැවති ලෝක ශූරතාවලියේදී මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සිඩ්නි මැග්ලෝලින් සමත් වුණා. ඒ තමාම පිහිට වූ ලෝක වාර්තාවක් බිඳ දමමින් finishing in second was Femke Bol and 22 වරුදි අමරිකානු ක්‍රීඩිකාවක වන ඇය තප්පර 50.68 කින් මෙම දහවනි ඉසව්ව නිමා කරමින් ලෝක වාර්තාවට හිමිකම් කිව්වා. මීට පෙර ඇය විසින් මෙම ඉසව්ව නිමා කර තිබුණේ තප්පර 51.41 කින්. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.